රොප්පුනේකින් මං ලොකු දෙයක් ඉගෙන ගත්තා. මොකද මං එතකොට මිතන අවුරුදු 20ක් වගේ මට අවුරුදු 6කට විතර පස්සේ මේ කණ්ඩායමට එන්න අවස්ථාවක් හම්බුනේ. මේ අවස්ථාව ගන්න ගොඩක් මහන්සි වුණා. පසුතැවුණ නැහැ. ඇත්තටම රිසර්ව් හිටියත් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ. ඉතින් මම ඉස්සරින්නම් ගොඩක් තරග ශ්‍රී ලංකාවේ නැතු ඉඳලා තියෙන නැෂනල් ටීම් එකේ. ඇත්තටම ලොකු මේ ආසාවක් තිබ්බ මුලින්ම ගාල්ලේ ටෙස්ට් මැච් එකක් ගහන්න පොඩි කාලේ ඉඳන්. ඉතින් ඒක අවස්ථාව හම්බුණා මට. ඒකත් සහ අවුරුදු 6කට විතර පස්සේ මේ කණ්ඩායමට එන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් ගොඩක් මහන්සි වුණා මේ මෙතනට එන්න. මේ පහුගිය වකවානුවේ තිබ්බ තරංගාවලියේදී හොඳින් ක්‍රීඩා කරලා මේ අවස්ථාව ගන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵල හම්බුනේ ගැන ගොඩක් සතුටුයි ඇත්තටම. මම ගොඩක් වර්ක් කරා මගේ බැටින් ගැන. විශේෂයෙන් ක්‍රීඩා කරන ස්ථාන එක තැනක නෙමෙයි, මම හැමතැනම වගේ ක්ලබ් එකේ ප්‍රොවින්ෂල් ඒ ටීම් වල මම සෙල්ලම් කරා. ඇත්තටම නම්බර් 7 සෙල්ලම් කරේ පළවෙනි පාර. ඒ අරගෙන අනිත් හැමතැනකම මම සෙල්ලම් කරා පහුගිය කාලේ තිබ්බ තරඟ වලි වලදී. ඉතින් ඇජස්ට් වුණා එක එක සිටුේෂන් වලට කොහොමද මේ ගහලා ඒ වලින් ගොඩෙන්නේ කියලා. කලින් තිබ්බට වඩා ඔළුව ගොඩක් මම වර්ක් කරා. ඒ කියන්නේ කරන්න ඕන දේවල්, හිතන්න ඕන දේවල් සහ තරඟ ඇතුළතී යන අමාරු සිටුේෂන් වල කොහොමද එන්නේ දින හිතන්න ඕන දේවල් ඒ වගේ ගොඩක් මේවා කරා. ඉතින් මෙන්ටලි පැත්ත තමයි මම හිතන්නේ ගොඩක්ම මම වර්ක් කරේ. ඩ්‍රොප් වුණේකින් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා. මොකද මම එතකොට මම හිතන්නේ අවුරුදු 20ක් වගේ මට ඉන්දියාවත් එක්ක තරඟ තුනක් සෙල්ලම් කරා. ඉතින් ලෝකේ තියෙන හොඳම කණ්ඩායමත් එක්ක මම ක්‍රීඩා කරලා මට ලොකුවට කරගන්න බැරි වුණාට මම යම්කිසි තැනකට මම ක්‍රීඩා කරගත්තා. ඉතින් මම ඒ එතනින් ඉගෙන ගත්ත දේ මම හිතන්නේ මම ඒක මෙතනට ගෙනාවා. මම ඩ්‍රොප් වුණාට කියන්නේ මම ගොඩක් ඉගෙන ගත්ත කොහොමද ටොප් ලෙවල් එකේ ගහන්නේ කියලා. ඉතින් ඒ දේවල් තිබ්බ තරඟාවලි වලදී මම වර්ක් කරලා කරන්න පුළුවන් බේසික් දේවල් කරගෙන ආව දිගටම. පසුතැවුණ නැහැ. ඇත්තටම රිසර්ව් හිටියත් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ. ඉතින් මම ඉස්සරින්නම් ගොඩක් තරඟ ශ්‍රී ලංකාවේ නැතු ඉඳලා තියෙන නැෂනල් ටීම් එකේ. ඉතින් මම කිසිම වෙලාවක දුක් වෙලා නැහැ ඒකට. මොකද අපි මේ ටොප් ලෙවල් එකේ ක්‍රීඩා කරන අනිත් රටවල් ක්‍රීඩකත් එක්ක ඒ ඩ්‍රෙසින් රූම් එකේ ඉන්න ලැබෙන එකත් ඇත්තටම ලොකු වාසනාවක්. ඉතින් ඒ දේවල් වලින් අර ගන්න ඉන්ෆෝමේෂන් හැම දෙයක්ම මට වැදගත් වුණා. සහ මම ක්‍රීඩා කරන්න බලන් හිටියේ නැත්තේ නෑ. නමුත් අර හම්බුන්නේ නැහැ කියලා මම ඩිසපොයින්ට් වුණ නැහැ කිසිම වෙලාවක.